ජනතා විමුක්ති පෙරමුණ කොයි අවස්ථාවේ මොන උත්සාහයක්ද දැරුවේ සැබැවින්ම රජය පරාජය කරන විශ්වාස භංග යෝජනාවට සමගාමීව ඔවුන් පෙළපාලියක් ආව කළුතරේ ඉඳන් ඇවිල්ලා මුගේ ගොඩදී රැලියක් පැවැත්තුවා. ඒ රැලියේ ප්‍රධාන අරමුණ බවට පත් වුණේ මොකද්ද? පැහැදිලිවම විශ්වාස භංග යෝජනාව රජයට විරුද්ධව ගෙනල්ලා තිබුණට විවේචනයට ලක්කරේ, දෝෂාරෝපණයට ලක්කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ. එයින්ද අපි කිසිසේත්ම මෙය රජය පරාජය කිරීමට ගෙනාපු විශ්වාස භංග යෝජනාවක් නෙවෙයි, රජය ආරක්ෂා කර ගැනීම සඳහා ගෙනාපු විශ්වාස භංග යෝජනාවක් හැටියට තමයි මෙහිදී අපි අහනවා. දැන් විවාදයේ ආරම්භයේදීම අනුරකුමාර දිසානායක මැතිතුමා බලාපොරොත්තු වෙනවා කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහයෝගය. ඒ පළවෙනි අවස්ථාවේම ඔවුන් එතනදී බලපෑම් කරා ඒකාබද්ධ විපක්ෂය. කොතනද ඒකාබද්ධ විපක්ෂයට සිදු කරපු බලපෑම දෙමළ ජාතික සන්ධානයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධියේ එල්ල කරේ. ඊළඟ කාරණාව මේ විපක්ෂයක් හැටියට ජයග්‍රහණය කිරීම සඳහා ඒ යෝජනාව අරගෙන ආපු අයගෙන් රජය නියෝජනය කරන මැති අමතිවරුන් සමග මේක සාකච්ඡා කරාද? ඔවුන් එකට හේතුව බහුතරයක් ලබා ගත යුතුයි. රාජ්‍ය බලය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක, අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතකොට මේ අඩුම තරමේ මේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් සාධාරණ විමර්ශනයක් සිදු වෙලා නැහැ කියලා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් දිගින් දිගටම පාර්ලිමේන්තුව තුලත් ඉන්පිටතත් ප්‍රකාශ කරා. ජනතා විමුක්ති පෙරමුණ ඒ කණ්ඩායම් සමග සාකච්ඡාවක් කළාද? එහෙනම් අපිට පේන්න තියෙනවා මේ විශ්වාස භංග යෝජනාවේ අරමුණ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනීමේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපහසුතාවයට පත් කිරීම නෙවෙයි, දෙපාර්ශ්වයම එක රාශී වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විවේචනය කිරීම කියන එක ඉතාම පැහැදිලිව පේන්න තියෙනවා. මොකද මේ අවුරුදු හතරහමාරක කාලය තුළ රජයේ වරප්‍රසාද ගත්තේ, රජය විසින් දරපු ලබා දීපු තනතුරු හෙබෙව්වේ විපක්ෂ නායක හිටපු විපක්ෂ නායකවරයා හැටියට සම්බන්ධන් මැතිතුමත්, අනුරකුමාර දිසානායක මැතිතුමා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට. ඒකට අවුරුදු හතරහමාරක් මේ කණ්ඩායම එකම තීන්දුව ගත්තා. අපි දැක්කා විවිධ අවස්ථාවන් වලදී අධිකරණයේ පිහිට පතද්දී එක්සත් ජාතික පක්ෂයේ දරපු මතය ආකාරයෙන්ම එලෙසම ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයත් දරුවා. අපිට පේන්න තියෙන කාරණාව තමයි මේ 2015 කුමන්ත්‍රණයට සම්බන්ධ වෙච්ච උදවිය ඒ ආකාරයටම විවිධ ආකාරයෙන් මේ නැවතත් ඒකරාශී වෙමින් පවතිනවා. හැබැයි ඒ උදවිය ඒකරාශී වෙන්නේ 2015 දී ජනතාවට ලබා දීපු පොරොන්දු ඉටු කරලා නෙවෙයි, ජනතාවට ලබා දීපු පොරොන්දු සම්පූර්ණයෙන්ම කඩාබිද දාලා තමයි ඒ කණ්ඩායම් ඒකරාශී වීමක් සිදු කරන්නේ. දැන් අපි ජූලි මාසේ 3 වෙනිදා ඉවත්වීම සිදු වුණේ. එතකොට අපි කිව්වා මේක නාටකයක්, රංගනයක්. නැවත අමාත්‍ය ධූරයක් ලබා දුන්නොත් විශ්වාස භංග යෝජනාවක් අපි නැවත අර පෙර කී පදනම තුලම අරගෙන එනවා කියලා කිව්වා. දැන් ඊළඟට අපි බලන්න ඕනේ කවදාද දිවුරුම් දෙන්නේ, කොයි කණ්ඩායමද දිවුරුම් දෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා. එතකොට තව මැතිවරණයට තියෙන මාස දෙක, ප්‍රකාශයට පත් වෙන්න මාස දෙකයි තියෙන, දෙකකට ආසන්න කාලයක් තියෙන. ඉතින් එයින්ද අපි විශ්වාස කරනවා එහෙම වුණොත් පාර්ලිමේන්තුව තුළ විශ්වාස භංග යෝජනාවක් අරගෙන ඇවිල්ලා විවාදයට ගැනීම සඳහා බොහෝ දුරට කාලයක් නැති වෙයි. මොකද ආණ්ඩුවට විරුද්ධව ගේනවා නම්, ඒක ආණ්ඩුව පරදිනවා කියලා දන්නවා නම් කවදාවත් කඩිනම් දිනයක්, ළඟම දිනයක් කතානායකතුමා ලබා දීමක් සිදු කරන්නේ නැහැ. අර මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව ගෙනාවහම වගේ ස්ථාවර නියෝග අත්හිටවල කටයුතු කරන්න කතානායකවරයා ඉඩ දෙන්නේ නැහැ. එයින්ද අපිට බලන්න වෙනවා එකක්, දිවුරුම් දෙන කණ්ඩායම කවුද, දිවුරුම් දෙන දිනය කවුද, කවදාද මැතිවරණය ප්‍රකාශයට පත් වෙන දිනය කවදාද කියලා. ඔබතුමා ඔය අහන කාරණාවට එතුමා අමාත්‍ය ධූරයෙන් ඉවත් වුණා කියලා ඔය පරීක්ෂණ කටයුතු සුවාධීනව සිදු වුණේ නැහැ. එතුමාට අමාත්‍යංශයේ වැඩ කටයුතු වලින් අයින් වෙලා මං හිතන්නේ පරීක්ෂණ කටයුතු වලට බලපෑම් කිරීමේ වැඩි අවකාශයක් ලබා දීමක් සිදු වුණා. එහෙනම් එතුමා අමාත්‍ය ධූරයේ සිටියත් නොසිටියත් මේ රජය පවත්වන තාක්කල් මේ සිදුවෙච්ච පාස්කු දින ප්‍රහාරය වෙනුවෙන් කිසිදු ආකාරයක සාධාරණ විමර්ශනයක් සිදු වෙන්නේ නැහැ. වැරදිකරුවන් සියල්ල නිදහස් වීමක් කිරීමට පොලිසිය අවශ්‍ය වැඩ කටයුතු සිදු කරනවා.